අම්මෝ ඔයා දැක්කද අර යෝගට් ඇඩ් එක? අනේ ඒක නම් මාර ලස්සන ඇඩ් එකක්. එතකොට ඒ කෙල්ල දුවගෙන එනවා. එතකොට මෙයාගේ අර ලස්සන කව්වත් එයා ළඟටම දුවගෙන එනවා. ඒ යෝගට් එක ලෝ ෆැට් ලෝ. ගණන් ගන්න එපා. කොහොමත් මට යෝගට් ඇඩ් වලට මාර පිස්සුවක් නේ තියෙන්නේ. ලිංගිකව එකතු වෙනවා කියන එක 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 අයට එක එක විදියයි. ලිංගික අත්දැකීම ශාරීරික තෘප්තිය ඇති කරන දෙයක් වගේම අපේ මනසට විවිධාකාර හැඟීම් ඉස්මතු කරන්නත් පුළුවන්. ඒ නිසා ලිංගතුකම බැඳීම සහ සතුට වගේ දේවල් ඇති වෙනවා. සමහර විට මේ වගේ ධනාත්මක හැඟීම් වලටත් කෙනෙකුව කරදරේ දමන්න පුළුවන්. ලිංගිකව එකතු වෙනකොට අපගේ හැඟීම් සහ ප්‍රතිචාර ඇති කරන්නේ මොළය නිකුත් කරන රසායනිකයන් කිහිපයක් නිසයි. ඒවා තමයි ඩෝපමීන්, සෙරටොනින්, ඔක්සිටෝසන් සහ වැසප්‍රසන් කියන්නේ. මේ රසායනිකයන් තමයි අපට තෘප්ති ඇති කරවන්නේ, තවත් කෙනෙකු ගැන අපට ලිංගික ආකර්ෂණයක් ඇති කරවන්නේ. ඔබගේ ශරීරයේහි ඇති මෙවැනි රසායනිකයන් එතරම් ක්‍රියාත්මක වන්නේ නැතිනම් ඒවා අනවශ්‍ය තරම් වැඩි විය හැක. විශේෂයෙන්ම ඔබ සහ ඔබගේ සහකාරිය හෝ සහකරුවා අතර එකම ආකාරයක හැඟීම් ඇති නොවන විටත් මෙම රසායනිකයන් වැඩි විය හැකියි. ඔබගේ ලිංගික හැඟීම් නිසා ආතතියක් ඇතිවන්නේ නම් ඔබ මේ ගැන ඔබගේ සහකරු සමග කතා කළ යුතුයි. නැතිනම් විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කතා කළ යුතුයි. ලිංගික අත්දැකීමක් ලැබීමට ප්‍රථම ඔබට ඇතිවුණු සිතුවිලි ගැන හොඳට හිතන්න. ඒවා යහපත් හෝ අයහපත් සිතුවිලි විය හැක. නමුත් මේ සෑම හැඟීමක් ගැනම ඔබට සලකා බැලිය හැකි. ආයෙත් හමුවෙමු. මතක ඇතුව MS.org වෙත පිවිසෙන්න. නැතිනම් දැනුම ජීවිතය channel එකෙන් තවත් වීඩියෝ නරඹන්න. Bye.